බෝන් ස්වද නූපානි සව සහය ඇතිය ප්‍රධාන සිංහල පුවත්විකාශය. ප්‍රථමෙන් ප්‍රධාන පුවත් සිරස්ථලය. කොරුණා පොකුරු පාලනයට ආණටුවෙන් දැඩි පියවර ඇඳ රිඩීතියක් ගැන තවම තීරණයක් නැහැ. උසස් පෙළත් ශිෂ්‍යත්වයයක් කල් දමනවාද නැද්ද. ජල් දෙගිඩියාවක. විස්සට එරෙහි තිස්නාවයේ විභාගේය අවසන්. නිගමනය රහසිකතව ජනපතිටක් කතානායකටත්. දියමන්තියේ ගන්න නිවපු සල්ලි කෙව්වත් පරිසරයට නොගෙවා අරන්යන්න කිව්වෙ කවුදැයි ප්‍රශ්නයක්. හෙමසිරිත් පූජිතත් සුබ අලුත් අවුරුද්දක් කිව්වත් සහරන්ලා ගහන්න ඉන්නවා කියලා කිව්වේ නැහැ. මෛතවිය කියයි. කොරහනාව තිබියදීත් චන්ද රංගණයක යෙදනු දියවලපිටීන් හමු වූ කොරෝනා ආසාධිතක කාන්තාවගේ ආශෘතියන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් මෙතෙක් ලැබියඇති ප්‍රතිඵලවට අනුව හැත්තෑ ඇතුන් දෙෙකු ආසාධයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනම මනිනන්ගො බ්‍රැන්ඩික් යිතනේ සේවකැන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. හද ශාලාාවව සවකයන් හාවුන්ගේ සමීපතමයන් බින්ම පාස සිසුන් දැතුළුව පසිර් පරීක්ෂණ දෙදහසක් පමණ සිදුකරතිබෙනවා. දියවලිපිටිය මිුවන් කොඩ හා වෑන්කොඩයන ප්‍රදේශවල නිරෝදධ අහි නැදිරිනීතිය තමදුරටත් ක්‍රියාත්මකයි. කොරෝනාාරෝගීන් වර්තාාව මත් සමඟ ඒ හදසිතත්වයක් ලෙස දැනම් දෙන බව සෞකැමත්තේංශය පවස්සනවා. අපි හැමෙනෙක්ම දන්නවා මේ වෙනකොට අපේ රටේ උද්ගත වෙලා තිබෙන හදිසි තත්ත්වය මොකක්ද කියලා. මේ අපි. අනවශ්‍ය විදිහයට කළබලවියුතු අවස්ථාවක් නෙවෙයි හැබැයි අපි අත්‍යාවශ්‍ය විද්‍යහටම අපේ වගකීම් කොටස අකූරටම එටු කළයුතු අවස්ථාවක්. දෙවලපිටිය පදිංචිකාන්තාවට කොරා ආසා දෙනෙවී ඇති බවට තවුරුීමත් සමඟ ඇගේ ආශ්‍රජයන් සම්බන්ධයෙන් CR පරිීක්ෂණ අකණඩව සිදුකිරුණා. ය අනුවයි එමකාන්තාවගේ දියනයටද කොෝණ ආසාධනවී ඇති බවට ඒ හඳු ැනේ ඟලුම්න්රමාන්ත ශලාාවයේ සෙකින් හත්තේ ඇතු දෙනෙකුටද කුරුුණ ආසාධනවී ඇති පව PිCR පරීක්ෂණවලින් අදතාගුරුුණා. දැන්මේ ඇවිල් තියෙන තුගෙන වතාවට. නමුත් අපේ කලින් තිබිච්ච ජන්ත්‍රනය අපි විදිටම තියලා තියෙනවා ඒ ආන්ත්‍රනයේ දැනටමත් පටන්කරන්තියනෝ යුදහමුදාවත් පය බුද්ධියංශක් සෞඛ්‍යන්ස හැම දෙනාම එකතු වෙලා ඒ ආන්ත්‍රණය ක්‍රියාත්මගේෙනවා. දැනට ඒ තත්ත්වේ පාලනය කරගන්න කළ යුතු හැම දෙයක්ම කර තියන. ඕනා නව පොකුරපාලනි කර ගැනීමට ජනතාසාහය අත්‍යවශ පව, වසංග තෝග විද්‍යායිකගේ ප්‍රධානී, විශෂඥ වෛද්‍ය සුදත් සමරවිට මහතා පසෙනවා. බන්ඩික් ක්මන්ත ශලාාවට කොවිද්ධහනේ රෝගය ආවක් කහොමද කියන පිබඳව තවමත් අපිඉන්නේ විමක්ෂණ මට්ටම. මෙතන්ට ආගිය කෙනෙක් එහෙම ඉන්නවනන් යම්කිසි ප්‍රදේක අපිඔොන්ගේ ඉල්ලා හිටිනවා ොහෙවත් ඇවිදින්න්න එපා ගෙදරට වෙලාඉන්න ප්‍රදේශය සෞඛ්‍ය නිර්ධාරන්ම දැනුවත් කරන්න ඒවාගේෙනකුට සෝසන රෝග ලක්ෂණ යෙනවනන් වෛද ප්‍රතිකාර ලබාගැනීම පසුන්ඳහ. හලගට යනවන පොදු ප්‍රවාහන සේවා පාවිච්චිකන් දෙපා පුුවන්තකම් ෞද්ගලක ප්‍රවාහන සේවයක් පවිච්චක නත් නම් ප්‍රදේශය සෞකබ නිල්දාාහින්ට දන්න තො එගොල්ල වශ කටයුතු සස්සවවිතන මේ තියන පොකුර පාලිකරගත් තිට නවතත් මේ පලිකන්න පුළන්ගෙනොයි මනිුවන් ගුඩ ඇඟගලුම්කාර්මාන්තශයාලාාවේ සේවි කරන. එක්ඩහ හාර්සිකගේ පමණ ජවිව පටල සම්පන ලපාකිැනීමට සෞඛ්‍යංශ අදපිය වරගත්තා. කොරෝා ආසාධිතක කාතාවගේ දියනීටද කොෝා ආසා දෙනව ඇ බවතවරුීමත් සමක ඇය ඉගුණම ලබන පාසල විශපී ජහරනයට ලක්කිරීමට ද කටේතු කෙරුණා. එම පාස්ලේ සිු සිුසුවන් හතලිස් තුදෙකුහ ආචාරමන්ලේ පනස් හත් දෙෙකු PCR පරීක්ෂණ සඳහායොම කරතිබෙනවා සිසු සිසියන් මේ ගම්මු ප්‍රදේ නිරෝධාන මධ්‍යස්ථානයක් පත යොමු කරුණ. රෝන පැරීම වැලක්වීමේ ජනධපති නුස්සාධක බලකායේ ජනධපති ලේකම්කාරලෙද අදරඇසුණ. ඉදිරිදී තීතු ක්‍රියමාර්ක කීපයක් සම්බත්ධයෙන් හිද තරණය ූප. රජමාත්‍යය මහාචාරුව චන යසුම මහතා පකශ් කළලා. දිරේ දයනඕනම ත්තක හුණ දෙන්න රට සූදානම් කරන ජනතිපත්තුම උපදෙස්තු වන්න. මේ වනකොට ඇතරම විධ දූෂමාන ආරංචි පැතිරල යනවා දහක් පොසිටිවූ දෙදහ පොසිටිව කියලා. ඇත මේක බොරුුවක්තාමයේ ප්‍රතිඵල ලැබිල නහ පරීක්ෂණවලට ොමුකල තරයි තියන්නේෙ කඩයි රිය යි කිය ජයින්නේ න ඇදිරිනීතිය දැමීමට තරම් තත්ත්වයක් දැනට උද්ගත වෙලා නැහැ ඉරිීියදී ලැබෙන ප්‍රතිබලත්කකානුවේ ම අවෂතාවක් මතුුණොත් ීරණයකනි දැනට එහම බියවයුතු සිදු අවශ්‍යතාවක්නැ දෙවල පිටිය ිනිුවන්ගොඩ හා ිය ගොඩ පොලිස් පැලපදේශවලට නැවත දනුන්තනතුර, නරවතායින දරනීතය ක්‍රයක්ත්මකයි. ඇද්‍රනීතිය කඩ කරන පුද්ගලින් අත්තරන්කොට ැනමීමේ මෙහිම්ද ක්‍රාපක කරනපා. ගම්පහ දිශ්‍රිකේ සෞඛෙ සේවා ශක්තිමත්කිරීම සඳහා. ගතීතුදු ඉදිරි ක්‍රාමාර්ක පිළිබඳ සකච්චාවක් අමාත පවිත්‍ර ව්‍යර චිමත් මේගේ ප්‍රධානත්වය පැවැත්වුණා මිනිුවන්ගට රෝහල හා ඉරණ වෙල ප්‍රතිකාර මධ්‍යස්ථාන, කොවිට ආසාධිතීන්ට ප්‍රතිකාරශේවා සැපිම් සඳහා යුදක්ැනිීමට තීර්මයේ කරුණ. පැෑවිී හතර පුරාම ක්‍රියක්නක ධහනමයයි අනුනමේ සෞඛ්‍ය උපදේ‍යයාවමගින් කොරනා සම්බන්ධෙන් ඕනෑම තුරතුරක් ලාක තැකි. මේ අතර පවත්වා තත්ත්වය සම්බන්තින් හත්වනි පය වැඩස්තා නහිදී ෛත්‍ය ජයරුවන් බණ්ා මහතාකය ප්‍රශ්න කළා මාස දෙකකට පස්සෙන සමාජයෙන් මේ වගේ වාර්තාවෙන් නිතකොට මාස දෙකක් පුරාවකට වෛදසේකට පැතිරන්න පුළුවන්ද සමාජය. තු ඒක තමයි භානකමතත්වේ මාස දෙකක් පුරා ඒ කාන්තාවට රෝගය වැලඳෙන කං මේ රෝගය කොහොමදේ කාන්තාවට ඒ තමයි සෞඛ්‍යමත්තංශය වසංගත විද්‍යායකි වසංගත විද්‍යාචයෙන් විසින් කරගෙන යන පරීක්ෂණ. ඒ නිසා තමයි මේ ඇතිවෙච්ච තත්ත්වය භයනකගම තියන්නේ එ නිසා තමයි රජේ ඉතාමත් බුද්ධිමත්දිහට පාසල් නිවාඩු දීල මේ අහසිතයෙන් හවාගෙන මේ කාරණය වැැඩ පවත්තනක රට පුරාම සාම්පල ඇරගෙන කොහේ හරි තව තිය නෝදක හොයන් නැවත දැුන් දෙෙන තුරුතිවන්නේ ඇති බඳනාකාරවෙත්ත අමත්තන් පැමණීම අත්‍ය ටිවිමිට ීරණය කරතිබෙනවාා දියි සේලුම් බන්ඳනාගාරල් අමුත්තන් බැලීම තාවකාලික නත කර ලැබවා බඳනාගාරවලට පැමිණෙන අනෙකුත් අමුත්තන් සඳහාද මේක වලංගුවෙනවා ඒවගේ අවදානම් ප්‍රදේශවල ඉඳගෙන රාජකාරරි සඳහා වාර්තාක නිධරන්ට අපි උපදෙස්දීලතිනවා රජකාරයට වාර්තා කරන්න එපා ඒවයිද උපදේශවලින් තොර කියලා ගරු අධිකරන වෙත රැදවියන් ඉදිරිපත් කිරීමත් අපි අදදා අධිකාරිරුන්ට උපදෙස්දීල තියෙනවයි ගරු අධිකරනත් එක්ක සාකච්ඡා කරල වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණක ඇතු සිදුකරීමට කටෝතු කරන්න කියලා. මෙ අතර සෞඛ්‍ය ආක්ෂිත ක්‍රමවේද අකරටම පිඳදන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කළද එය පි නොගන්නා පිරිසක් තැක තහැකි. එවැනි පිරිසක් අප කැමරාකාචේ මෙලෙස සටහන් වනාා. ෝම හ පොලිධර්මෝතරගෙන ඒය පා. ශ්‍රී ජවර්තුල්පො කෝටේ නගර සභහ බලප්‍රදේශ පිටි රාච යිතන හා පොදු ස්ථානවල දනුවත් කිරීම වැඩසටහන් ක්‍රියත්ම කරුණ. ය මල. පාසල් වසාත බීමට තීරණ කිරීමත් සමඟ ගම්පා හා කොළොම දිස්ත්‍රික්කවල උපකාරක පන්ති පිරිවෙන් දහම් පාසල් වසාත වෙනවා මිනිුවන්ගුඩ දෙව්ල පිටි හා විය ගුඩ ප්‍රදශවල සිටින වරායිසවකින්ට නැමත සේවට වාර්තා නොකරන ලෙසට වරය අධකාරය කළමනාකාරිතය ැනුම් දෙනවා. ගතවිමින් තිබෙන්න කාලවකවානුව අපේ රටට ඉතාමත්ම තීරණාත්මකයි. මේ කාලවකවානුවේ අපි හැසිරෙන විදි අනුව තීරණය වයවි අපේ රටේ අනාගතය කොහොම වේවිද කියලා. අන්න ඒ නිසා ඒ ගැන හිතලා. අපි තනි තනිව අපේ වගේ මිෂ්ට කරපුෝ. අපිට පුළුවන්නේවි අපේ රට සම්පූර්ණයෙන්ම බේරගල්. දැල්ලැබුණ පවෘක්තියා. ඇඳර්ණීතිය සම්බන්ධීන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවුණන සාවධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නේයි රජය ජනතාවගෙන්නිිල් ලාසිටිනවා. හෙට හයවනදා රටපුරා ඇදිර්නීතිය පණවායිති බවට සමාජ මාධ්‍යඔස්සේ හුවමාරුවමින් පවතින සාවධ්‍ය ප්‍රචායන්ට නොරවැටෙන්න්නේයි රජය ගනතාවගෙන්නිල්ලා සිටි. නතාව දැනුවත්කිරීමට ජනාධිපති මා්‍යංශයෝ රජයේ ප්‍රෘති පාර්තමේන්තුව යොකරන විශෂණවේදන විද්‍යුත්තාහා මුද්‍රිත මාධ්‍යමගින් පමණක් පල කරන බවද දන්වා සිටි. ජාතිිප මාධ්‍යධ්‍යක්ෂ ජන්ඩල් මහන් සමරණයක මතානිකුත් කළ එම විශේෂණේදනය නවතත්. හෙට හයිවනදා රටපුරා ඇදර්නීතිය පනවායිති බවට සමාජ මමාධ්‍යඔස්සේ හෝමාරුවමින් පවතින සාවධ්‍ය ප්‍රචාරයන්ට නොරැවටන්නේ රාජය ජනතාවගෙන්නිල්ලා සිටි. ජනතාව දනුවත්කිරීමට ජනාධපති මාධ්‍යංශය හෝ රාජයේ ප්‍රෘති පාර්ත්මන්තුවයමුම කරන විශේෂ නිවේතන විද්‍යුත් සහ මුද්‍රීත මාධ්‍යමගින් පමණක් පල කරන බවද දන්වා සිටි. පහස්්‍රීණය ශිෂාත්තවී භාගේ සහ අපස උසස් පෙළව භාගය නියම කරගත් පරිදි අදාල දිනවල පාත්පන්නේ ද දැද්‍යයන්න පිළිබඳ තීරණය අද හෝ හෙට ලබා දෙෙන බව අධ්‍යාපනට අමාත්‍ය මහාචර ජල් පිවිරිස් මහතා පසනවා. අද පවති මාධ්‍යහමොකදී අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කලාා. ශිෂ්‍රප්‍ර වි්‍යවාාගේ පෞත්වන්ට නියමිතුය ලතිවෙන්නේ ඉරිදා ඔක්ටෝබර් එකොලා. අධ්‍යාපන පොදුසාහතික උසස් පෙළ විභාගේ සඳු ඔක්ටෝබර් දුොහ. දැන් මේ විභාග පවත්වනානම් සෞෂ්‍යක්ෂ්‍රේතරයේ නිලධාරීන්ගේ උපදෙශ ලබාගෙන විශේෂ සෞඛ්‍ය ආරක්ෂක පියවර යටදේ තමයි. විභාග පැවැත්වීමට කටයුතු සැලැසිය යුත්තේ. ශිෂ්ත්ව විභාගයට තුන්ලක්ෂ තිස්සෙක් දස් හයසිය අනු හතරයි. අධ්‍යාපන පුදසාතික උසස් පෙළ විභාගයට පිෙනී සිටෙන අපේක්ෂේගයන්ගේ සංකයාව තුන්ඩක්ෂ හැට දෙදස් අටසිය විසි හතරයි. විභාග මේ විදියට පාත්වන අනම් මේ සිකුරාදාට පෙර ඒ දෙමවපියන්ගෙන් ලබාගන්ට සිදුවනො. ඒ දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ සම්පූර්ණ විස්ත ෆෝම් එකත්. ඒ ලමයින් ෙවල්වලට යවලා ළමයින් පිළිබඳ ොතුරු ලබා ගැනීමත්. පස්සේ ඒ ළමයින් සොයා ගැනීමට ක්‍රමාණුකූල වැඩපිළවෙලක් සගස් කිරීමත් අවශ. හොකාආාවරණ සමාජීය දුරස්ථභාවය අත්සේදීම වැනි දෙවල් ඉතාම දැඩි ලෙස ඒ රීතයේ ක්‍රියාත්ම කිරීමට සිදුවනවා. අද හෙට ඉතාමත් ඉක්මනින් අපි අවසාන තීරණයක් ගන්නවා මේ විභාගකගෙන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට අදාළ පනත්කෙටුම් පතේ ව්‍යස්ථානු කළ භාවය පිළිබඳ, ශ්‍රේෂ්ඨාධ කරණී රහසිගත නිගමනය ඉදිරයේදී ජනාධිපතිවරයා සහ කතානා අයකවරාවත යොමුකරන බව අද නිවේදනය කළා. සංශෝධන පනත්කටුම් පත අියෝගේ ලක් කරමින් ගොන්ු කරත වූ පෙත් සම්තිස් නවයක විභාගය අද අවසන් කරුණා. විසිවන ව්‍යවස්ථා සංශෝධන පණත්කෙටුම් පතේන්තර්ගත වගන්ති කිසිවක් අනුමතකරගැනීමට ජනමත විචාරණයක් සඳහා යොමුවීම අවශ්‍ය ඩ්ඩොවන බවද, නීටිපතේ දප්පුලොදල් වේරා මහතා අධිකරණ හමුුවේ ප්‍රකාශ කළලා. නිස්ු ේ ප්‍රම පච පදල ශ්‍රේ්ාධිරන ඩසුමඩුල හමුවේයි පෙත්සම් හගේ හතරබිනි දිනටත් අද පවැත්නේ. පෙත් සම් ාහගේට අදාල ලිතදේශන ඇත්නම් ඒ හිට පස්සරොත්තුනට ගුණ කරන ෙස අධකරනේ පාර්ශවකරුවන් නෝ කලලා. න් පස පත්කටු පතිේ වවස්ථානකුල හව පිළිබඳ ශ්‍රෂ්ාධිරන හස ගත නිගමනය ජනාධිපතිවයා සහ පාර්ලිවේන්වේ කතනායිකරයා වෙත යොමු කරන බව අගවිනිස්සු ජන්තජයසරේ හතා විවෘත්ත අධිරණ ප්‍රකාශ කලා. ගවි සරු ජයත යසුරයේ බ නි ල හර සිරද අබ්‍රරෝපයන්ත ජවර්ධන සහ විජත් ල් ගොඩයන බහතරන්ගේෙන් සන්වෙත පච පුදගල ශ්‍රේෂ්ාධ කරන විනිසුර මඩු ලක්කිදර ෙව ඩු විපගේ පවැත් වනා. හිදීපති ද්පුලදලිවර මහතා කරුණ දක්මින් යාාසිට ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටඩුබ දෙදහ සසාධහරන පැතිවරන පැවැත්වීම සසාත එක්කිරීමට ජනාධිපතිවරයා බැදී සිටින බවයි. එම වගකීම වඩාත් පුළල් කරමින් විසි වන සංශෝධනය තුළින් මැතිවන්න කොිසම් වෙත ශක්තිමත් නීතිමේ පදනමක් සලසාදී ඇති බද ඔහු පැවැසවා දහනව වන සංශෝදධනය තුළින් අහිමි කෙරුණු ජනාධිපතිවරයා සත්තු මුුක්තිය ෙසිවනි සංශෝධනය තුළින් යි ව්‍යස්ථාවටෙක්කරීමට යෝජනා කරති වෙනවා මෙතුලින් ජනාධිපතවරයා වෙත ව්‍යවස්ථාවෙන් පැවීතිබෙන බෙදාහයික බලය බධාවකින් තොරව ක්‍රියාත්ම කිරීම හැකිවන ඇති බවද නේතිපතවරයා සඳහන් කලා. ජනාධිපතිවරයා සතු මුක්තිය ජිස්ථාපනය රහා ජනපතිගේ නිලකටයුතු අභිහෝ ගේයට ලක් කිරීමට නොහැකි වන බවටත් ඒ තුළින් අධිකරනය සතු බල තල කප්පාද වන බවටත් පෙත් සම්කවන් චෝදනා කරතිබුණ. එම චෝදනා ප්‍රතික්ෂප කමින් කුණු දක්කූ නීපතවයා කියයා සිටි ජනපති වෙත මුක්තිය යලිස්ථාපනය තුළින් අධිකරන බලය කිසි ලෙසකින් වත් කප්ාදවීමක් සිදු නඔබන බවයි. ්‍යවස්ථාවට අනුව ජනපති පාදමේන්තුවට වග ට ැඳ සිටින හයින් මුක්තිය යිස්ථානය තුළින් ජනපතිගේ නිල කටයුතු පරරික්ෂාවට ලක්කිරීමට තිබ අවස්ථාව. අහිමි වන බවට පෙත්සම්කරුවන් නගන තර්කය පිගත ොහැකි බවද. නේතිපතිවරේ අපින් පාතුන්න. ලිේතු පත්තු දෙන ට වසරක්ගව කිය පසු. පාර්ලිමේන්තුව විසරුවා හැරීම සඳහා විසිවන සංශෝධන පනත්කෙටුම් පතතුලින් ජනප්‍රතිට බලය පවරත්ති බෙනවා. එහත් පාදලිමේන්තු කාරක සහ අවස් තවේ හඳුන් පාතිීමට යෝජිත සංශෝධන තුළින් පාලිමේන්තුවට තේරීපත්තු දෙන සිට වසර දෙකමාරක්. නිෙක්මයාමෙන් පසුව පාර්ලිමේන්තු විසරවා හැරීමට ජනපතිට හැකි බවට නව සංශෝධනයක් එක්කර ඇයි නේතිපතිවර අප ඇවැස්වා. ලි තුව නිිරිදි ්‍රියත්මක ොබන අවස්ථාවක මහජන යහපත උදෙසා ඒ විසුරුවා හැර ජලි නව මහජන නියෝජතයන් තෝරාත්කර ගැනීම අවස්ථාව ජනතාවට උදා කරදීමටද මෙමකින් චනප්‍රතිට හැකි වනවා. ඒතුලින් මහචන පරමාධීපත්ය වඩාත් ශක්තිමත්වන බවයි නීතිපතවරේ අපින් පාතුන්නේ. ල ේතු මින් ප්‍රක්ෂය කරන පනත්කේටුම් පතක් යළි ජනපත විචාරණයක් සඳහා ජොමකිරීමට යෝජිත විසිවෙනි සංශෂෝධන පනත්කෙටුම් පතතුලින් ජනප්‍රතිටත් බලය පවර ඇති බවත් එතුලින් ජනත පරමාදිිපත්තේ උල්ලඟනිෙවන බවත් පෙත් සම්කරුවන් පවසා තිබුණා. එඒහෙත්තේ එස එන්නොබන බවටයි දේතිපතිවරයා අතර්ක කලළේ. ම්පත්ලිනේතුවක් බල අර්ගලයක් මත යම්පනත් කෙටුම් පතක් ප්‍රතික්ෂප කරන අවස්ථාවක මහචන යහපත උදෙසා එම කෙටුම් පත ජනමත විචාරණයක් හර හා රේචුවම මහචනය හමුවේ ඇැබීමට බෙම පනත් කෙටුම් පත තුලින් ජනපතිට බලය පවර ඇති බවත් ඉන් ජනතා පරමාධිපත්තේ උල්ලඟඩේ වන්නේ නැති බවත් නීතිපතිවරයා පැවසස්වා. පත්ෙුම් පතමගින් දවිත්ත පුර සි භහව සහිත පුද්ලන්ට පාදදිමේන්තු ැතිබරනනි සහ ජනාධපතිවරින් සඳහ ඉදිරිපත්තිීමට තිබ බාධාව ඉවත්කිරීම ජනත පරාධිපත්තේ උල්ලගනි කිරීමක් ලෙස පෙත් සම්බලින් චෝදන එල් කරති වුණ යම්පුදලකු වෙෙ දවිත්තපුරැසි භාවේ ප්‍රාී කරනු ලබන්නේ විශ භහරමාත්‍යවරයා වින්, පුරවැසි පනත ජත යි පෙන් පාතු නීතිපතිවරයා, එසේ පිරිනමුණු ලබන පුරවැසි භාාවය ඕනෑ අවස්ථාවක අහිමිකිරීමට විශවභහරමාත්‍යවරයාට එම පනත යටතේ බලේ පවරාඇති බවද සඳහන් කලා. ර සි පත අතේ යම්පුත් කලෙකු වෙත දෙෙත්ත පොරවැසි භාවේ පිරි නමනු ලබන්නේ රටේ යහපත උදිසා පමනක් බත් එවැනි දිත්ත පපුර වැසි භාවව සහිත පුද කලෙක, පාදලිමෙන්න්තට තරී පත්ත සිටියද ඔහුගේ පොරවැසි භාාවය විශ්‍යය භහර අමාත්‍යවරයා අහිමිකල අවස්ථාවක ඔහුගේ මන්ත්‍රී දුරේද අහිමි වන බව නේතිපතිවරයා පෙන් පාතුන්නා.බේ සම්බන්තයෙන් අද ප්‍රවැති මාධ්‍යහමු කිහිපයකදීම අදහස්ඵල කෙරුණනාට. අපි ආඩම්බරය නොක ැත්තකින් අපි අපි මාල්මේදයෙන් නොසිටයන්. ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනීහිටන අපිට අද පාල්මිදය නැති වුණත් අපිට මේ සම්බන්ධෙන් එළියට වෙල කියන්න අපිට පෞරුෂයක් කොඳඩක් තියනො එකගැ අපි ආඩම්බර මේ වෙනකොට අපිේ මේ විස්සට එරෙහිව අන්ද දෙන්න කණ්ඩායම සූදාන එක අප මේ වෙනකොට ජාතික මට්ටමෙන් රටේ අවශ්‍යතාවය මත මේ විස රටට හානිකර සංසෝධනයක් ඒ ප්‍රතිපත්තිය මත අපි වැඩ කරන අපි එක්ක තව විධ කණ්ඩායම් එකතුවෙන් पुना -पुना दे। में में ි පුනපුනා ප්‍රකාශ කලා දානාව වන සංශෝධනය නිසා රටේ පාලනය සම්බන්ධෙන් ලොකු අවුලක් ඇතිගලා ෙන. ඒ අවුල්ල නිරවුල් කරන්න එක නිරවුල් කරන්නේ නැතුව රට ඉදිරියට ගෙනයන්න බෑ රට පාලනය කරන්න බෑ. අවුල් ජාලාව. ඒ නිසා මේක ප්‍රමුකාරමුණ ඉතාමත් ඉක්මනින් කරන දයක්. අපි දැක්හ දහන මෙින් පස්සේ මේ රට විච්චහානිය. ඒ උදාහන එකටියට කිව්වොත් කිරි කලයකට ගොමටිකක් දැම්මට පස්සේ අපිට මේ හොඳකි නරක කිරී කල වෙන් කරගන්න බෑ. එ දහනමේ කියන්නේ දැන් ඒඒ ගොම දාපු කිරිකාලයක්. එද මේ දහ නමේ ඉවත් කළ යුතුයි ඊට පස්සේ අපිට කැමතිනම් අපි ඉදිරියට ඒ අවශ්‍ය වෙනත් ඒවල් ඔයි කියන හැමදේම ද ඇතුලත් කල්ලා ලුත්ව්‍යවස්ථාවක් ගෙන එන්න පුළුවන්. එට නිියව්ඩයිමර් නෞකාවේ ගින්න නිවීම සඳහා වැයවූ මුදල වෙනුවෙන් රුපියල් මිලියන හාරසිය හතලිස් දෙකක් නැවේ පල් අධිකාරය මගින් ගෙවා තිබෙනවා. M නිමනௌකාவே ගන්න பாලනேட்டு மரටாய்න දර ව්‍යතම වශෙන්නௌකාவே හිමකාරිත්යදරන සக்கමෙන් ල්லாසිටේ පால் ිය ார்සි த்துலிස් දෙகக்க முதල, அදාල නැවහි හිමකාරි සමක්க்கම ගව බව නීතිපතිවරගේே සම්පார்ධය කරන இல்லதாරී. රජය අධනීතී නිශා ජයරත් මෙනවිය ප්‍රකාශ කලා. ඒත් එම බදල ගන්න පලනය සந்தහාපමනක්දරු වියතම බවයි ඇය அප කළවිමසීමதே ප්‍රකාශ කරසිටේ. ගින්න හේතුවෙන් සිද වූ සමුද්‍රිය දෂණයට අදාල වදි නෞකාේ හිමිකාරීත්තුව දරන සමාකම, මෙතක් ැවිබට කටයවුතු කර නොබති පවද ඇයසந்த හන් කලා. நௌக்காව ිටත් කිීම සந்தහා බலத்தல පவற ඇத்தே. සமூதி්‍රය පරිසර ஆක්ෂනාதிකායට பමனக்கோது, සිயா පார்ෂவைයක් அදාல வந்த முதல ගவීම பெரு நௌக்காவ ரගயாம සந்த. அனுමතිය ලபாාතිඇති බවයි නීතිපතිවයාගේ සබந்தී කරண ලදහරි. වයේ අධනීතීය නිසාරා ජරත් මෙන විය ප්‍රකාශ කළ. මෙ සන්ந்தேன் නීතිපතිවයා කිසිந்து ஆින් දැනුවත් කனுති බවது ඇය பிர්‍රக்காශ කසිயா. සங்கமற்கந்த ප්‍රදේශෙන් අவிකසதுபம் තිස් அட்டක් ரின்ූ தே ද. M.. நிடை வு ෙන ග . குුණේ ඒ පස කියිය සතෙම්බර් මස තුන් වாய். ඒவනවිටනௌකා ොරිසල් මෙෙக்්‍රික්ටොන් දෙලක්ෂ හත්ත දහසක්කා. ඩීසල් මෙක්‍රික් tonන් ඉදහ හත්සයක් පඩා කරතිබෙන. එහි ප්‍රධන යන්ත්‍රකාம்பරේ போයිල්ේருවකහටකත් ගින්න පැතිරීමත් සමක,නௌக்காவே காார்ட்මටல නිරපத்துவ முදக்கනීමට ஸ்්‍රීලකා நாவிக்கහමුදාව පියවරக்கா අතර, சிදුවෝ පිපරීමෙන්නෞக்காவே காார்ட்මටල සාමාජக்கක වූ පිළපනජාතක නාවකේකු ජිවිතක්ෂයට පත්තුනා. හදදුනාගත් කෝවිඩ් ආසාධතියන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගයේ පැදරයාම වැලක්වීමට හා පිසිර පරක්ෂණ සංඛාව වැඩිකිරීමට කඩිනම්පියවර ගන්නා ලෙස ජනාධපති, ගොට්හබේ රාජපක්ෂමතිතුමා අදාල පාශවරට උපදෙශනීතිබෙනවා. කොවිඩ් මර්ධන ජනාධිපති කාලසාධක බලකාය සමග අද පස්වරේ ජනාධපති කාරල පැවතිය සාකච්ඡාවකදී ජනාධපොත්තුමා මෙමඋපෙස් ලබාදුන්නේ. මේ පිමඳ තවත්තුරතුරු අපගේ රත්පරිිනාවයි තිය ප්‍රති විකාශයෙන් බලාපොරොත්තුව වන්න. ට ප නාධපතිවරයක වන තමන්ව ජනාධිපති කොමිසමක් වෙත කැඳවීමට හැකි වූයේ ජනාධිපතිවරයකු සතු මුක්තිය දහනවන ව්‍යවස්ථා සංශෝද්නය මගින් තමන් විසින්ම ඉවත් කරගත් නිසා බව හිටපපුෝ ජනාධපති මෛත්‍රී පාල සිරිසේමතා පවසනවා. පස්කු ප්‍රාරය පිළිබඳ විර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුුවට සාක්‍ෂ ලබාතිමනුී හිටපපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ாයට පෙරலாද බූதி ොතුර පිළිබඳ තමන් එක දුරකතන ඇමුත්තුමකින් හෝ දනුවත් කලානම් මෙම ප්‍රහාரே வලක්වා ගැනීමට ඉඩ තිබුණු බව හිටපු ජනාධපතිවරයා කොමිසමහමුවේ වැඩදුරටත් ප්‍රකාශ කලා. පஸ்கோ பிர්‍රහාரே පිළිබඳ சுයාபலීම பரிීக்ஷණ கம்மிட்டுුවක් ඔබ பත්க்கலாது. ස්ක රදදි ්‍රස්ත පහරය එල්ලවනවිට ම හිටේ සිංගපපුරුවේ රෝහල්ලක ප්‍රතිකාරලබමින්. රෝහලෙන් පිටබී ම රැඳීසිට හෝටලෙට නවත් එක්ම තමයි මගේ ප්‍රධනා ආරක්ෂක නිලධරයා මටම මේකැන කිව්වේ. පස්සේ ම හිටපු ජනාධපතිලකම් උදයාර සැවිරත්න්න ග්‍රමත්තේ රනිල් වික්‍රමසිංහ. හිටපු අරක්ෂක කලකම් හමසිරරි ප්‍රාන්දු සහ එ එකකට පොලිස්පති පූජි ජයිසුන්දරයනයට කතා කරලා. රට තුල නීති හා සාමය පවත්වාගෙනයාම ඇදිරි නීතිය පැනවීමහ. ප්‍රහරය එල්ලක පුදගලයන් අ ඩ ගුවට ගැනීම සන්ධ. හම ්‍රාත්මක වෙන්න කියලා උප දෙෙස් දුන්නා. ප්‍රහරය වනේ කොහමද කිය හොල බලන්න කමිටුවක් පත් කරන්න ම හිතුවේ සිංඟපපුරු ඉඳලමයි. ජනාධිපතිලඒකම්වරයට ම කිවවා හම මේ පිළිබඳ හොල සති දෙකින් වාර් තක් දෙන්න කිය.ලින් දවසත් රහල් ගතවෙලා හිටපු හින්දා මගේ ෞඛ්‍ය තත්වය ඒතරම් හො මටමක තිබුණ නැහ. පිපිීමම සිද් වෙච්චදසේ රෑ හට විතර තමයි ලංකාවට එන්න ෆයි් එකක් ලැබනේ පහු නි දා ජතික ආරක්ෂ කවන්සෙේ කැඳවලතිබා ඒකති ප්‍රහරය කැන ොයන්න පත් කරපු ජධීපති පරික්ෂණ කමිටුව සමාජිකන්ට. පත්තම් න්න.ඒ තමයි මල් ගොඩ කමිටුව. මල්කොට කමිටයි නිර්දේශ මත තමයි අද දවසේ මං මේ සාක්ෂි දෙන ජනාධපති කොමිෂන් සබව පත් කලේ. ජාලි රජය සිට මුස්ලිම් මන්ත්‍රීවරුන් විසි දෙදෙනකෙන් එකොළ ස්තනෙක්ම අවාතතුර දැරම පිළි ඳව ඔබතුමා මොකද කියන්නේ. එතකොට ද පාර්ශිකආ්ුවක් මුස්ලි මැතතුරු හැමකි එෙබමගේ නියෝජනයවුණේ මග පැත්තෙන් නෙ. පැත්තිෙන් එක්දස් නමේ හැත්තටේ ව්‍යවස්ථාවෙන් පස්සේ පාර්ලිමේන්තුවයි සහ ඇතිව අඩුම කාලයක් ආ්ඩුව කරගෙනගී මම පාඩ්ලිමේන්තුව මට සහයදුන්නේ මාසහයක් විතරයි. එතනි නිහට මට කියලා අගමැති කෙනෙක් ඇම ණ්ඩලයක් හිට නහැ මහබැංක අධිපති තනතුරට අරජුන් මහෙන්ද්‍රන්ව පත්කිරීම බැඳම් කරවචා වගේ සිද්ධීෙන් නිසා මම ආණ්ඩුව කරගෙනගී අමාරුවෙන් ඒකාලේ ඇැම් අවස්ථාව ්‍රවිදහමුදා නිලදහරින් බුද්්‍යක්ෂ නිලධාරින් බොම අත්තද ගොටගත්තා ඒත්ම ඒවා මගෑරලා ආ්ඩුව ඉස්සරහට ගෙනනිච්ච. දෙදස් දහට වෙනකල්ම පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපර්තමයන්තුවත් මගේ යටති තිබ්බෙන් නැහ. දෙදස් දාහතයේ මර්තු දහය. අලියර් මන්සන්තිය ඇති වූ ගැටමෙන් පස්සේ වරෙන්තු නිකුත් කරල තිබ සහරන් හශීම්ව අතරගොටගත් නැත ඇයි කියලා පොලිසේ ඇවද. වරෙන්තු නිකත් කල තියෙනෙකු අතර ගුවට ගන්න ජනාධපති උපදෙස් දෙන්නඕනි නෑ ඒක පොලිසි රාජකාරය. ඒක ජනාතිපතිගේ කාරවයක් නෙවෙයිනම් ඔබැයි පස්ස කාෙක සහරන් වතර ගොටගන්න කියකිවේ. සවස්ථාවක මං එහෙම කි්ව තමයි ඒවෙද්දි බුද්්‍යක්ෂ මට වාර්තා කරල තිබ සහරන් අයිස් මතේ ටනුව යමින් සිටින කියලලා. එනිසයිමංයා අත්ත අඩගුට ගඩි කියලා කිව්ේ. ප්‍රහර පිබඳ තොතුර ලැබුණය ඒ සම්බන්ධෙන් වහම ක්‍රාත්මක වියුතුයි මං අපප්‍රිල් දාසිවෙද වෙනකල් ලංකා හිටියා. හැබයි මේගෙන තුර ලැබ තිබ පිරිල් හතර වනිද අත නි දේෂට පොලි නිල්දාරීන් වැස්සීමම් තිබා දොසිින්ද ම කලපු ටත්ගිය. එබෙලවිවත් මගේ ආක්ෂක ප්‍රධන මට ගැන කියලා තිබි ැහැ. ඒට පස්සේවරද්ද සුපතන්න්න හිටපු ආරක්ෂ කලයකම්, හේම සිරී ප්‍රනාාන්දූ දියතලාවේ ඉඳලම මාව හොයාගෙනවා. එතකොට හිට පොලිස්පති පූජ ජයයිසන්දරත්තවා ඒ දෙන්නෑවිල්ලා මාත් එක් පෑයදක් විතරතා කර හිටිය. දවල්ට කෑම කාලත් එක්ක තමයි ගිය. එතන දිවත් මට මේතුරතුර ැ කිව්වෙනෑ ම විදෙස් අත වෙනකොට පූජිත එය පෝට් එකටත්තවා. ඇවිල්ලා සුබ ගමන් සර් කියල කිව්වා. එතකොටවත් මට මේ ගැන කිව්වනං මං විදෙ සචරය නවත්වන හතරවෙනි ලිච් බුද්ධිතොතුර ගෙන මට කිව්ේ අප්‍රේල් විසිත් දෙබ නිද. මට මේ ගැ කිවේ නැතිකතයි ලොකම ප්‍රශ්න, ෙිෆෝන් කොල් එකකින්වත් මට මේ කිවනං. ප්‍රහාරය නවත්තනවා සේරුවිල ප්‍රදේශයේ වාරය ගැටවුව පිළිබඳ විශේෂසාකච්ඡාවක් සේරුවිල්ල විල්ගම් මෙහහිර රජමහා විහාරස්ථානයේදී පවැත්වනාා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. යිතිහාසික වංචකතාාවල පවත් සඳහන් සස්භාවික විලක්වන සේරුවිල විල විනාශවයාමේ දැඩි අවධානමක පවතින බව විල්කම් වෙහිර රජමහා විහාරාධිපති පූච්ච අලදිනී සබෝධදිස්වාමන් වහසේ මෙහිී පෙන් පාතු ව. දහස්නේ පන සතර දී හෙක්්‍යාරෙක් දහස් පන්සියක්ක පැවැති මෙම විලෙහි ප්‍රමාණය. බේවන විට අක්කර හාරසියහයක් දක්වා අඩුුවී ඇති බවයි උන්වහන්සේ පින් පාතුන්නේ. සෙරුවිල විල සංග්‍රක්ෂණයට කඩිනම් පියවර කන්න ලෙස අමාත්‍යේ චමල් රාජපක්ෂ මහතා එහි ්‍යමාත්ත්‍යංශල එකකම ඇතුළු නිල දහරීට ඔප දෙෙස් ලබාතුන්නා. නැගෙන් හිරපලත් අඩු කර අනුරාදා යහපත් මහත්මය තුළු පිරිසක් මෙ මවස්තාවට සහභාකිපුණා. ඒ මයි ලකළු කරලා. ගැස් කර ඉළඟට එක පාලනය කරන්න පුළුවන් සංරක්ෂණරි මේ අපේ මේ පැත්තම ඉන්න තරුණ පිරිසකතරි පරිසාරික අවාර්්‍යංශත් එකුතු වෙලා ගස් වකාර ඩා බොම්්මට එකතුවීමත් අලුව නොට බලමු පුළුවන් තරන් නිසර හට අරක්ෂා කරගන්න ඒටි කරන්නගෙන පට පුළුවන් වෙයි ඉදිරියට තියෙන වාරි සෞභාග්‍ය වැඩසටහන අයටති එක තියෙන පාස ඉවත් කරලා මඩ වැත් කරලා එක යුතු කරන්න පුළුවන්ගේ සහහිතය ප්‍රධාන පොත් විකාශයයේ ඒ සමඟින් අවසාද. අපගේ බීලඟ ප්‍රධාන පත් විකාශය රාත්‍රියෙන් නවේ තිහෙට බලාපොරොත්තු වන්න.